චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං හදන්තා ධම්මස්සවන කාලෝ අයං හදන්තා ධම්මස්සවන කාලෝ අයං නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් වගෝති සද්ධාවන්ත පින්නතුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ බුදුදහමේ මූලික දහම් කරුණු පැහැදිලි කරමින් සිදු කරන ධම්මවිචය ධර්මදේශනා මාලාවෙහි අද සිව්වැනි ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. මේ දේශනා මාලාවේ පළමු දේශනාවෙන් අපි පටිච්චසමුප්පාදය පිළිබඳ මූලික පැහැදිලි කිරීමක් සිදු කළා. ඊළඟට දෙවන සහ තෙවැනි ධර්මදේශනාවලින් නියාම ධර්ම පහෙන් කම්ම නියාමයේ පිළිබඳව පැහැදිලි කරා. අද මේ සිව්වැනි ධර්මදේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ චිත්ත නියාමයේ කියන්නේ කුමක්ද සිත වැඩ කරන ධර්ම නියාමයේ කුමක්ද කියලා පැහැදිලි කරමින් අද දේශනාව සිද්ධ කරන්නේ සිත කියලා කියන්නේ මේ ලෝකය පිළිබඳ ඉතාම සුවිශේෂ ශක්තියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන් ඒ ගාථා ධර්මයයි අපි අද ධර්ම දේශනාවට මාතෘකා කළේ එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණලා විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ලෝකයට පමුණුවන්නේ කවර ධර්මයකින්ද ඒ වගේම සත්වයා භවෙන් භවය ඇදගෙන යනු ලබන්නේ කවර ධර්මයකින්? කවර ධර්මයකටද මේ සමස්ත ලෝකයම වසඟ වී පවතින්නේ? يعني වසඟ වෙනවා කියලා කියන්නේ ඊට අනුකූලව පවතිනවා කියන එකයි. තථාගතයන් වහන්සේ පැනයන්ට පිළිතුරු දීන් වශයෙන් තමයි මේ ගාථාව දේශනා කරන්නේ චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්ස චිත්තසේක ධම්මස්ස සබ්බේව වසමන් මේ ලෝකයට පමුණුවනු ලබන්නේ අදිනු ලබන්නේ සිත විසින්. ඒ කියන්නේ පෙනුතුනේ යම්කිසි කෙනෙක් මිය පරලෝ යනකොට ඒ චිත්තචෛතසික ධර්මයන් නිරුද්ධ වෙනවා, නාම රූප ධර්මයන් නිරුද්ධ වෙනවා. හටගත් සෑම සංස්කාර ධර්මයක්ම අනිත්‍ය ලක්ෂණය නිසා හටගෙන වහා නිරුද්ධ වෙනවා. එතනින් ඒ ධර්මයන් අවසන් විය යුතුයි. කුමක් නිසාද? ඒවා කිසිවක් ඉතිරි නොකොටයි අභාව ප්‍රාප්ත වෙන්නේ. නමුත් එබඳු ධර්ම යලි යලි ජනිත කරන්නට අදාළ හේතු ප්‍රත්‍ය තියෙන තාක්කල් නැවත නැවතත් ඒ ධර්මයේ ජනිත වෙනවා.
එක් භවයක චිත්ත පරම්පරාව නිරුද්ධ වෙනකොට ඒ සසර ගමන නිමාවිය යුතුයනත් යලිත් වතාවක් චිත්ත පරම්පරාවක් ආරම්භ කරමින් අභිනව ආත්ම භාවයක් පුනර්භවයක් ජනිත කරන්නේ භව තණ්හාව නිසා. එතකොට ඒ භව තණ්හාවෙන් මෙහෙවන ලබන කර්ම වේගයෙන් හසුරවනු ලබන චිත්ත පරම්පරාව විසින් තමයි නැවත නැවත අපි මේ භවයට පමුණුවනු ලබන්නේ, මේ සංසාරයට අදිනු ලබන්නේ. ඊළඟට චිත්තේන පරිකස්සතිය, සිත විසින් තමයි ඇදගෙන යන්නේ මේ නාම රූප ධර්ම, මේ සංස්කාර සමූහය ඇදගෙන යන්නේ මේ සිත විසින්. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වං, සිත නැමති එකම ධර්මයට මේ සියලු නාම රූප ධර්මයන් අනුගතව පවතිනවා, වසඟව පවතිනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. විශේෂයෙන්ම තථාගතයන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ පැහැදිලි කරනවා ධාතු විභංග සූත්‍රයේදී, චද්ධාතුරෝ යම් භික්ඛු පුරිසෝ, මහණෙනි මේ සත්පුරුෂයා කියලා අපි හඳුන්වන්නේ ධාතු හයක්, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු සහ විඥාන ධාතු. මේ ධාතු හයෙන් ප්‍රබලම ධාතුව තමයි විඥාන ධාතු. ඒ විඥාන ධාතුව අනුව තමයි අර පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ මේවා යහපත් විදිහට හැසිරෙනවද, පරිහානිය පිණිස, විනාශය පිණිස හැසිරෙනවද, සසරෙහි පවත්වාගෙන යනවද, ඒවා අහෝසි කරනවද, මේ සියල්ලක් තීරණය කරන්නේ සිත අනුවයි. ඒ නිසා ධාතු හයකින් ලෝකය නිර්මිතව පවතින ඒ ධාතු හයෙන් සක්‍රියව ප්‍රධානව අන් සියල්ල වසඟ කොටගෙන ආධිපත්‍ය පතුරවන ප්‍රධාන ධාතුව තමයි චිත්තය කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා මේ සිත පිළිබඳව දේශනාවයි කරන්නේ. සිත පවතින තාක්කල් භව ගමන පවතින ආකාරය, චිත්ත නිරෝධය සමග මේ සංසාර ප්‍රවෘත්තිය නිමා වෙන ආකාරය, ඒ සිත පිරිසිදු වෙන ආකාරය, කිලිටි වෙන ආකාරය, කිලුට නැවත පිරිසුදු තත්ත්වයට පත් කරන ආකාරය, මේවා පැහැදිලි කර දීම තමයි තථාගතයන් වහන්සේ ලොව පහළ වීමේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. එනිසා තථාගතයන් වහන්සේ සම්මත වශයෙන් සිතේ ක්‍රියාකාරීත්වයේ ලෝකයට දේශනා කළා වගේම ඉතාම ගැඹුරින් පරමාර්ථ ධර්ම වශයෙන් ඒ සිත ක්‍රියාත්මක වෙන ආකාරයත් පැහැදිලි කරලා දුන්නා. ඒ පැහැදිලි කිරීම මුලින්ම උන්වහන්සේ සිද්ධ කරන්න ඉතාමත්ම විචිත්‍රවත්ව සූක්ෂමව තවුතිසා දෙව්ලොව දෙවියන් අරමුණු කොටගෙනයි ඒ දේශනාව අභිධර්ම දේශනාවයි කියලා හඳුන්වන්නේ. ඒ ධර්මයේ අභිධර්මයේ කියලා හඳුන්වන්නේ කොමක් නිසාද? අපි මීට ඉහතදිත් කතා කරලා තියෙනවා මේ ලෝකේ නාම රූප ධර්මයන් ඉතා සූක්ෂම නිසා ඒවා අන්‍යෝන්‍ය වශයෙන් හේතු ප්‍රත්‍යයන්ගෙන් සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙනකොට අපට ඒවා වෙන් වෙන්ව දැක ගන්නට පුළුවන් කමක් නැහැ, සමූහ වශයෙන් තමයි පෙනෙන්නේ. ඒකට කියනවා ඝන සංඥාවයි කියලා. එතකොට ඒ ඝන සංඥාවෙන් පෙනෙනකොට අපට ඒවා සූක්ෂම බව වෙන්ව පෙනෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් ගල් කැට ටිකක් එක මත එක තබලා සක්ක ගල් හිර කරලා අපි කුළුණක් බඳිනවා. එතකොට ඒ ගල් කැට වලින් කුළුණ බැඳහම අපට ගල් කැට කියන සංඥාව නෙමේ කුළුණයි කියන සංඥාව තමයි ඊට පස්සේ ඇති වෙන්නේ. නමුත් අපට අර පරිස්සමින් බැලුවොත්, අවධානයෙන් බැලුවොත් අර වෙන් වෙන් වූ ගල් අපට පේනවා. හැබැයි ඊටත් වඩා සියුම් විදිහේ වැලි, සිමෙන්ති ආදී අනලා අර ගල් උඩින් තැවරුවොත් අපට ගල් ටිකක් පේන්නේ නැතු වෙනවා. එතකොට එකම කුළුණක් වගේ පේනවා. ඇයි ඒ? ඒ කුළුණ නිර්මාණය කරලා තියෙන කොටස් වඩා විශාල නම් අපට වෙන් වෙන් වූ කොටස් වලින් හැදුණයි කියලා පේනවා. හැබැයි ඒක සියුම් කොටස් වලින් නිර්මාණය කළාම අපට වෙන් වෙන් කොටස් වශයෙන් පේන්නේ ඒක ඝනව පෙනේ. ඊළඟට ඉතා සියුම් දුහුවිලි අංශු වැනි හුණු අරගෙන අපි ඒවත් දිය කරලා ඒ කුළුණේ මත ආලේප කළයින් පස්සේ අර වැලි බදාමත් කුණු සිමෙන්ති බදාමත් අපිට පේන්නේ නැතුව යනවා. පේන්නේ නැතුව ගිහිලා සම්පූර්ණයෙන්ම මේක වෙන් වෙන් වූ කොටස් ටිකක් හැටියට නෙමේ එකම කුළුණක් හැටියට ඒක ඝනව අපිට පේන්නට ගන්න. මේකට කියනවා ඝන සංඥාවයි. දැන් ඒ කුළුණ කියන්නේ එකක් නෙමේ, ඉතාම සියුම් සියුම් දේවල් වලින් ඒ සියල්ලකගෙන් එකතු වෙලා සැකසුණු
සමූහයක්. නමුත් ඒ සමූහයක් කියන බව අපිට පේන්නේ නැතුව එකක් හැටියට පෙනෙන එක හඳුන්වනවා සමූහ ඝණයයි. අන්න ඒ විදිහට අපිට මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන මේ භෞතික ලෝකය තාම සූක්ෂම මූල පදාර්ථයන්ගෙන සැකසීලා තියෙන්නේ. එතකොට භෞතික විද්‍යාවේදී ඒවා පරමාණු සහ උපපරමාණු කාංශු දක්වා බෙදා දක්වනවා. බුදුදහමේ ඒවා රූප පරමාර්ථය දක්වා බෙදා දක්වනවා. රූප පරමාර්ථය කියලා කියන්නේ දැන් විද්‍යාඥයෝ එක්තරා කාලයක කිව්වා පරම අණුව. පරම අණුව කිව්වේ ඒක බෙදලා බෙදලා අන්තිමට ලැබෙන කුඩාම අංශුව හැටියටයි එයයි හඳුනාගත්. හැබැයි දැන් ඒ අය කියනවා ඒකෙත් තව කොටස් තියෙනවා, ඒකත් බෙදන්න පුළුවන්. එමනම් ඒක පරම අණුව කියලා කියන්නට බෑ, තවත් බෙදන්නට පුළුවන්. බුදුදහම තුල ඒ පරමාණුවයි කියන එකත් බෙදලා ඊට පස්සේ ඒවා තුල ක්‍රියාත්මක වෙන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදියත් තව තවත් බෙදලා එහෙම බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා අවසනට නොබෙදිය හැකි තැන දක්වා අන්තිමට ඉතුරු වෙන මූල පදාර්ථයන් මූල ශක්තීන් දක්වා බෙදාගෙන යනවා. අන්නේ නොබෙදිය හැකි தත්ත්වයෙන් අන්තිමට ඉතිරි වෙන ශක්තිය තමයි පරමාර්ථ ධර්ම හැටියට හඳුන්වන්නේ. ඉතින් රූපය පිළිබඳ පරමාර්ථ ධර්ම වගේම ඊටත් වඩා සූක්ෂමයි සිත පිළිබඳ පරමාර්ථ ධර්මය. මොකද රූපය කියන එක අඩුතරමින් අපට අර හුඟක් එකට එකතු වුණහමවත් ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවා. දැන් අර පරමාණුවක් අපේ ඇහැට ගෝචර නොවුනට ඒ පරමාණු අංශු ගොඩාක් එකතු වෙලා හැදුනහම අපිට ජලය, ගින්න, පස, ගොඩනැගිලි, ගස්කොළන්, මිනිස්සු, සත්වෝ ආදි වශයෙන් අපිට ප්‍රකට වෙනවා පරමාණු ගොඩාක් එකට එකතු වුනහම. නමුත් මේ සිත කියන එකේ ස්වභාවය ඊටත් වඩා සූක්ෂමයි. එය රූපය වගේ පොකුරු පොකුරු හටගන්නේ නැහැ. එකකට පසුව එකක් පමණයි හටගන්නේ. ඒක සිතෙහි පවතින එක්තරා ධර්මතාවයක්. අන්න ඒ වගේ මේ සූක්ෂම ධර්මය අපි හඳුනා ගන්න නම් එය ක්‍රියාත්මක වෙන රටාව, ඒකට පොදු රීතීන්, ඒක සැකසීලා තියෙන විදිහ, ඒක සක්‍රිය වෙන විදිහ, මේවා පිළිබඳව අපි ඉගෙන ගන්නට ඕන. අන්නේ සමස්ත චිත්ත ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන මූල ධර්ම ටික තමයි චිත්ත නියාමයයි කියලා හඳුන්වන්නේ. ඒ මූල ධර්මවල අනිවාර්යෙන් කිසිවෙකුට වෙනස් කළ නොහැකි මට්ටමින් ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් තියෙනවා. ඒක තමයි චිත්ත නියාමයේ හැටියට සිත පිළිබඳ ධර්මතාවයේ හැටියට පැහැදිලි කරන්නේ. ඒ ධර්මතාවය වෙනස් කරන්න බැරි වුණාට ඒ සිත හැටියට ක්‍රියාත්මක වෙන හේතුඵල ක්‍රියාවලිය වෙනස් කරන්න පුළුවන්. අපි මේක ඉහතදී සඳහන් කළා. මේ නියාම ධර්ම කියලා හඳුන්වන්නේ ධර්මතාවය වෙනස් කරන්න බෑ. හැබැයි ඒක ඒ ධර්මතාවයේ එහි ස්වභාවය මොකද්ද? හේතුඵල. හේතුවට අනුවයි ඵලය ලැබෙන්නේ. ඒ නිසා අපට හේතුව වෙනස් කරන්න පුළුවන් නම් ඵලය වෙනස් කරන්න පුළුවන්. හැබැයි හේතුඵල නියමය කියන එක අපට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ චිත්ත නියමය කියන එක සිතේ පවතින ධර්මතාවය අපට වෙනස් කරන්න බෑ. හැබැයි සිත් වෙනස් කරන්න පුළුවන්, චෛතසික ධර්ම වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කළොත් ඒ චිත්ත පරම්පරාව තුළ ක්‍රියාකාරී ගුණය ප්‍රතිඵලය අපට වෙනස් කරන්නට පුළුවන්. අන්න ඒ මූලික ස්වરૂපයන් හරියට දැනගත්තොත් තමයි අපාය පැත්තට ඇදගෙන යන බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ චිත්තසේක ධම්මස්ස සබ්බේව වසමන්වක්. මේ සිත නැමැති එකම ධර්මයට සියල්ල වසඟව පවතින. ඊට අනුකූලවයි පවතින. චිත්තේන නීයති ලෝකෝ, චිත්තේන පරිකස්සති. මේ සිත විසින් තමයි ඇදගෙන යන්නේ. සිත විසින් තමයි පමුණුවන්. එතකොට මේ සිත විසින් අපිව නිරයට පමුණුවන්නට පුළුවන්. සතර අපායට පමුණුවන්නට පුළුවන්. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක ආදියට පමුණුවන්නට පුළුවන්. ඒ වගේම සිත විසින් අපිව නිවනට පමුණුවන්නටත් පුළුවන්. නිවන කියන්නේ තැනක් නොවේ. ඒ නිවීම කියන තැනට මේ නාම රූප ධර්මයන් හසුරුවන්නේ සිත විසින්මයි. භවයේ පවතින තැනට අකණ්ඩ චිත්ත ප්‍රවාහයක් හැටියට ඇදගෙන යන්නට මූලික වෙන්නේ සිතමයි. නිරය, තිරිසන්, ප්‍රේත, අසුර ආදී දුක් ඇති තැන් වලට අපිව පමුණුවලා ඒ තැන් වලට ඇදගෙන ගිහිල්ලා දුක් පීඩා ඇති කරන්නේ සිත විසින්මයි. ඉතින් අපට අවශ්‍ය නම් නිරයට පැමිණෙන්නේ නැතිව, ඒ වගේම ප්‍රේත, අසුර, තිරිසන් ආදී අපායෝත්පත්තියට පැමිණෙන්නේ නැතිව අපට වළක්වා ගන්නට ඕන නම් සිත ක්‍රියාත්මක වෙන ස්වභාවය අපි තේරුම් ගන්න.
තේරුම් අරගෙන හසුරුවා ගන්නට. ඊළඟට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ආදී ආත්ම භාවල යම්කිසි සුඛයක් තියෙනවා. නමුත් ඒවාහි හටගන්නා වූ සංස්කාර ධර්ම ඉපදීම් විඳීම් දෙකෙන් පෙළෙනවා. ඒවැ සාරවත් බවක් නැහැ කියලා වැටහුනහම මේ සංසාර ප්‍රවෘත්තිය නවත්වලා නිවනට පැමිණෙන්නට ඕන නම් ඒතනත්තා චිත්ත නියාමය හඳුනාගෙන හසුරුවා ගත යුතු වෙනවා. ඒ නිසා අපායද සසරද නිවනද මේ සියල්ල තීරණය වෙන ප්‍රධාන තීරකය ප්‍රධාන ධර්මතාවය තමයි සිත. ඒ නිසා සිත පිළිබඳව පැහැදිලි වැටහීමක් නැති කෙනෙකුට සිත පිළිබඳ සංශෝධනයක් කරන්නට සංස්කරණයක් කරන්නට නිවැරදි දිශාවට හසුරුවන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා පටිච්ච සමුප්පන්නව ඒ කියන්නේ හේතුඵල වශයෙන් මේ සිත ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් මොනවද කියලා වටහා ගැනීම අත්‍යවශ්‍යයි. එනිසයි මේ පටිච්ච සමුප්පාදයේ හෙවත් හේතුඵල දහම පැහැදිලි කරන මේ දේශනා පෙළෙහි මේ නියාම ධර්ම පැහැදිලි කර දෙන්නට අපි අදහස් කළේ. එයින් අද දවසේ අපි පැහැදිලි කරන්නේ ඉතාම සූක්ෂම හඳුනා ගන්නට පහසු නැති ඉන්ද්‍රයන්ට හසු කර ගන්නට පහසු නැති සිතට සහ ප්‍රඥාවට පමණක්ම අරමුණු වෙන භෞතික නොවන ඒ වගේම ස්කන්ධයක් හැටියට ප්‍රකට නොවන තාමත්ම සූක්ෂම ධර්මයක් වූ සිත සහ එහි ස්වභාවය එහි ක්‍රියාකාරී ධර්මතාවය කුමක්ද කියලයි අද අපි පැහැදිලි කර ගන්නට උත්සාහ කරන්නේ. මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන සිත කියලා කියන්නේ අර රූප කලාප වලින් එහෙම නැත්නම් අර භෞතික විද්‍යාවේ කියන පරමාණු වලින් වගේ සැකසුණු යම්කිසි ස්කන්ධයක් යම්කිසි බරක් යම්කිසි හැඩයක් යම්කිසි තත්වයක් නිර්මාණය කරන මේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන ස්වභාවයක් නෙමෙයි. ඒ සිතට සහ ප්‍රඥාවට පමණක් ගෝචර වෙන සිතින් සහ ප්‍රඥාවෙන් පමණක්ම හඳුනාගත හැකි සූක්ෂම ශක්තියක්. එනිසා එය හඳුන්වනවා නාම කියලා. නාම රූප හැටියට මේ ලෝකයේ දෙකට බෙදෙනකොට රූප කියලා කියන්නේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන කොටස් ටික, නාම කියලා කියන්නේ සිතට සහ ප්‍රඥාවට පමණක් ගෝචර වෙන සූක්ෂම ශක්තිය. ඒ ශක්තිය ක්‍රියාත්මක වීමේ මූල ධර්මය තමයි අරමුණු දැනගැනීමේ ක්‍රියාවලිය හැටියට. සිතක් අපට ඕන වෙන්නේ සිතෙහි ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ කුමක් මතද? අරමුණු දැනගැනීම මත. අරමුණු දැනගන්නා ක්‍රම හයක් තියෙනවා. ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින් සහ මනෝද්වාරයෙන්. ඒවා හඳුන්වනවා ద్వාර කියලා. ඇස කන නාසය දිව කය කියන ඒවා හඳුන්වනවා ద్వාර කියලා. ඒ වගේම මනසත් හඳුන්වනවා ద్వාරයක් හැටියට. මේ ෂඩ් ద్వාරයන් ඒවා ద్వාර කියලා කියන්නේ ඒවෙන් තමයි අරමුණු ඇතුල් වෙන්නේ, ඒවෙන් තමයි සිතට පුළුවන් වෙන්නේ බාහිර අරමුණු ඇතුළට ගන්නට හඳුනා ගන්න. බාහිර අරමුණු අරමුණු කරන්න. අරමුණු කරමින් සිත පහළ වෙන. ඒ නිසා චක්කුසෝත ඝාන ජීවහා කාය මන කියන මේවා ආයතන හැටියට හඳුන්වනවා, ద్వාර හැටියට හඳුන්වනවා. කුමක් නිසාද? මේ සිත පිළිබඳ ගනුදෙනු කිරීමේ ක්‍රියාවලිය ඒවා මුල් කොටගෙනයි පවතින්නේ. එතකොට සිතකට පවතින්නට පුළුවන් වෙන්නේ අරමුණු ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් පමණයි. ඇයිද? අරමුණු ගැනීමේ ක්‍රියාවලියම තමයි සිත හැටියට හඳුන්වන්නේ. එතකොට අරමුණු ගන්නේ නැතිනම් සිතකට පවතින්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අසඤ්ඤ තලයේදී, අසඤ්ඤ තලය කියලා කියන්නේ බාහිර අරමුණු බාහිර සංඥාවන් ගන්නේ නැහැ. ඒ බාහිර අරමුණු සංඥාවන් ගන්නේ නැතිනම් බාහිර හෝ මනසේම සටහන් වෙලා තියෙන අරමුණු හෝ ඒවා ගන්නේ නැතිනම් තවදුරටත් සිත ක්‍රියාත්මක වෙන්නට විදිහක් නැහැ. ඒ නිසා සිත නිෂ්ක්‍රීය වෙන අවස්ථා දෙකක් පවතිනවා අපි ජීවත්ව සිටින තාක්කල්. يعني පරිනිර්වාණයටපත් වීමෙන් තමයි ස්කන්ධ පරිනිර්වාණයටපත් වීමෙන් තමයි මේ චිත්ත ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් නවතින්නේ. එතනින් එහාට ආය සිත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අරමුණු ගැනීමේ ක්‍රියාවලියක් එතනින් එහාට ඇත්තේ නැහැ. ඒ ස්කන්ධ පරිනිර්වාණ සංඛ්‍යාත නිර්වාණය සාක්ෂාත් කරන්නට පෙරාතුව
යම් කෙනෙකුගේ සිත తాවකාලිකව නිෂ්ක්‍රීය වෙන්නට පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. ඒ අවස්ථා දෙක තමයි අසඤ්ඤ තලය සහ නිරෝධ සමාපත්තිය. අසඤ්ඤ තලය උත්පත්තිය ලැබුවාම සඤ්ඤා අරමුණු ගන්නෙ නැහැ. අරමුණු ගන්නේ නැතිනම් සිතට ක්‍රියාත්මක වෙන්නට විදිහක් නැහැ. නිරෝධ සමාපත්තියේදී අනාගාමී හෝ අරහත් ඵලයට පත්වන උතුමන් නේව සංඥා නාසඤ්ඤායතන කියන අෂ්ඨ සමාපත්තිය දක්වා මනස අරගෙන ගිහිල්ලා එතනදී චිත්ත නිරෝධය පිණිස අදිෂ්ඨානයන් සිද්ධ කරනවා. ඒ අදිෂ්ඨානය නිසා සිත අරමුණු ගැනීමේ ක්‍රියාවලිය සර්ව සම්පූර්ණයෙන් නැවතිලා නිෂ්ක්‍රීය වෙනවා. ඒකට හරියටම මිය ගිහාම යම්සේද ඒහා සමානව චිත්ත ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා චිත්ත අදිෂ්ඨානයත් එක්ක. අසඤ්ඤ තලයේදීත් ඒ තනත්තා මනුස්ස ලෝකේ ඉන්න කාලේ ධ්‍යාන උපදවාගෙන මේ සිත නිසා තමයි සියලු පීඩා විඳින්නට සිද්ධ වෙන්නේ කියලා හිතලා දී චිත්තං මේ සිතට නින්දා වේවා කියලා සිත ප්‍රතික්ෂේප කිරීම හේතු කොටගෙන තමයි අසඤ්ඤ තලයේ උත්පත්තිය ලබන්නේ. ධ්‍යාන බලය නිසා ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලැබනවා. නමුත් සිත ප්‍රතික්ෂේප කරපු නිසා සිත නිෂ්ක්‍රීය වෙනවා. එතකොට ඔය අවස්ථා දෙකේම සිත නිෂ්ක්‍රීය වෙන්නේ අරමුණු ගැනීමේ ක්‍රියාවලියෙන් තොර වෙන නිසා. එhmenan අපි තේරුම් ගන්නට ඕනේ සිත නැමැති ශක්තිය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අරමුණු ගැනීම නැමැති ක්‍රියාවලිය මතයි. අරමුණු ගැනීමේ ක්‍රියාවලිය නැවතුනොත් සිත කියන එකට පවතින්නට ක්‍රියාකාරී වෙන්නට පුළුවන්කමක් නැහැ. ඊළඟට මේ සිත පිළිබඳ විවිධ ප්‍රභේදයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ. ඒ සියලුම චිත්ත ප්‍රභේදයන් නිර්මාණය වෙන්නට බලපාන ප්‍රධාන සාධකයේ තමයි සිතේ ක්‍රියාත්මක වෙන ගුණාංග. ඒ සිතේ ක්‍රියාත්මක වෙන ගුණාංග හඳුන්වනවා චෛතසික ධර්ම කියලා. එහෙම නැත්නම් අපි පොදුවේ විවහාර භාෂාවෙන් කියනවා සිතුවිලි කියලා. ධර්මයේ දේව හඳුන්වන්නේ චෛතසික. ඇයිද චෛතසික කියලා කියන්නේ? චිත්තය සමග ක්‍රියාත්මක වෙන ගුණාංග නිසා. ඒ චෛතසික ධර්ම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා කුසල් සහ අකුසල් වශයෙන්. එතකොට කුසල චෛතසික යෙදෙනකොට කුසල චෛතසික වලින් යුක්ත වූ සිත කුසල් සිතක් හැටියට හඳුන්වනවා. අකුසල චෛතසික වලින් යුක්ත වූ සිත අකුසල් සිතක් හැටියට හඳුන්වනවා. හැබැයි කොයිම වෙලාවකවත් කුසල් අකුසල් මිශ්‍ර වූ සිතක් ජනිත වෙන්නේ නැහැ. ඇයි ඒ? අපි මුලින් සඳහන් කළා අර රූප පොකුරු පොකුරු හටගන්නවා රූප කලාප හැටියට. හැබැයි සිත් පොකුරු පොකුරු හටගන්නේ එක සිතක් ඇති වෙලා නිරුද්ධ වුණාට පස්සේ ඊළඟ සිත හටගන්නේ. ඒ සිත නිරුද්ධ වුණාට පස්සේ අනෙක් සිත හටගන්නේ. එහෙම දන්වැලක පුරුක් වගේ එකකට පසුව එකක් බැගින් අනුපිළිවෙලින් පමණයි සිත ක්‍රියාත්මක වෙන්නේ. එනිසා එකවරකට ඇති වෙන්නට පුළුවන් වෙන්නේ එක් වර්ගයක සිතක් පමණයි. කුසල චෛතසික වලින් යුක්ත නම් ඒ සිත කුසල් සිතක් වෙනවා. ඒ සිත නිරුද්ධ වුණාට පස්සේ පමණයි අකුසල් සිතක් ජනිත වෙනවා නම් ජනිත විය හැකියි. අකුසල් සිතක් පවතින වෙලාවට කුසල් සිතක් ජනිත වෙන්න විදිහක් නැහැ. අකුසල් සිත නිරුද්ධ වුණාට පසුව පමණයි කුසල් සිතක් ජනිත විය හැකියි. මෙන්න මේ විදිහට එක් සිතක් ක්‍රියාත්මක වෙන අවස්ථාවේ තවත් සිතක් ජනිත වෙන්නේ නැහැ. ඒ සිත නිරුද්ධ වුණාට පසුව ඉන් අනතුරුයි ඊළඟ සිත හටගන්නේ. මේක සිත පිළිබඳ එක්තරා ධර්මතාවයක්. එතකොට අපි දැන් මූලික වශයෙන් සඳහන් කළා සිත ක්‍රියාත්මක වෙන්නේ අරමුණු ගැනීම නැමැති ක්‍රියාවලිය නිසා. අරමුණු ගැනීමේ ක්‍රියාවලිය නිමා වුණොත් තවදුරටත් චිත්ත පරම්පරාව චිත්ත ප්‍රවෘත්තිය සිද්ධ වෙන්න විදිහක් නැහැ. ඒක සිත පිළිබඳ ප්‍රධාන ධර්මතාවය. ඒ වගේම එකක් පසුපස එකක් වශයෙන් සිත් හට ගන්නවා විනා අර රූප කලාප වගේ පොකුරු පොකුරු වශයෙන් සිත් හට ගන්නෑ. ඒක සිත පිළිබඳව එක්තරා ධර්මතාවයක්. ඊළඟට ඒ සිත්ේ හට ගන්නා ගුණාංග දෙවර්ගයක් තියෙනවා කුසල් සහ අකුසල් වශයෙන්. එතකොට ඒ කුසල ඒවට ඒවා නම් කරනවා චෛතසික කියලා. කුසල චෛතසික වලින් යුක්ත වෙනකොට යම්කිසි සිතක්
ඒ සිත ඇතුලේ අකුසල ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අකුසල ධර්ම එහෙම නැත්නම් අකුසල චෛතසික ක්‍රියාත්මක වෙන සිතක කුසල චෛතසික ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි සමහර චෛතසික වර්ග තියෙනවා කුසල අකුසල කියලා වෙන් කරන්නට බෑ. කුසල චෛතසික සමගයේ දෙනකොට කුසලයක් එක්ක එකතු වෙලා කුසලයට සහාය වෙනවා. අකුසල ධර්ම සමග ක්‍රියාත්මක වෙනකොට අකුසලයට සහාය වෙනවා. එහෙම මධ්‍යස්ථ චෛතසික ධර්මක් තියෙනවා. එතකොට ඒවා හඳුන්වනවා ප්‍රකීර්ණක චෛතසික කියලා. ප්‍රකීර්ණක චෛතසික කියලා කියන්නේ විටක කුසල් සමගයේ දෙනවා, විටක අකුසල් සමගය. කුසල් අකුසල් දෙකේම විටින් විටේ දෙනවා. තව කොටසක් තියෙනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික. සබ්බචිත්ත සාධාරණ කියන්නේ කුසල් අකුසල් විපාක ක්‍රියා කියන සෑම සිතකම අනිවාර්යෙන් යෙදෙනවා. ඒවා තමයි සබ්බචිත්ත සාධාරණ. එතකොට ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා කියන්නේ පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතේන්ද්‍රය, මනසිකාර. මේ චෛතසික හතට කුසල් අකුසල් ભેදයක් නැහැ. ක්‍රියාසිත විපාකසිත කියලා ભેදයක් නැහැ. කුසල් සිතක් ඇති වුනොත් ඒ සිතෙත් ඔය චෛතසික හතම ක්‍රියාත්මක වෙනවා. අකුසල් සිතක් ඇති වුනොත් ඒකෙත් ඔය චෛතසික හතම ක්‍රියාත්මක වෙනවා. විපාකසිතක් ඇති වුනොත් එහිත් ඒ චෛතසික හතම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාසිතක් රහතන් වහන්සේට ඇති වෙන ජවන්සිත ක්‍රියාසිත වශයෙන් හඳුනන ප්‍රතඥයාට ඇතම් ක්‍රියාසිත ඇති වෙනවා. ඒ ක්‍රියාසිත වලදී මේ චෛතසික ධර්ම හතම ඇති වෙනවා. එනිසා පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රය මනසිකාර කියන චෛතසික ධර්ම හත සබ්බචිත්ත සාධාරණ කියලා හඳුන්වනවා. සියලුම සිත්වලට පොදු චෛතසික ධර්ම කාණ්ඩයක් නිසා. අර ප්‍රකීර්ණක කියලා හඳුන්වපු චෛතසික තව තියෙනවා හයක්. ඒ මොනවද? විතක්ක, විචාර, අධිමොක්ක, විරිය, පීති, ඡන්ද. විතක්ක, විචාර, අධිමොක්ක, විරිය, පීති, ඡන්ද කියන චෛතසික හය විටක කුසල් වල යෙදෙන්නට පුළුවන්, විටක අකුසල් වල යෙදෙන්නට පුළුවන්. කුසලය සමග යෙදෙනකොට කුසලයක් හැටියට කුසලයට සහාය වෙනවා. අකුසල් සමග යෙදෙනකොට අකුසලයට සහාය වෙනවා. දැන් අපිට ඒක තේරුම් ගන්න හොඳම තැනක් තමයි විතක්ක විචාර කියන දෙක බෞද්ධ හැටියට අපි ඉගෙනගෙන තියෙන ධානාංග හැටියට. ධානය කියලා කියන්නේ රූපාවචර ධාන. බ්‍රහ්ම ලෝකෙ උපදින්නට තරම් මහග්ගත සිතක්. එතකොට එබඳු ප්‍රබල කුසල් සිතක් ඇති වෙනකොට ඒ කුසල් සිතට සහාය වෙනවා විතක්ක විචාර කියන මේ චෛතසික දෙක. හැබැයි අකුසල ක්‍රියාවක් කරනකොට, පාප කර්මයක් කරනකොට, ඒ පාප කර්මයේ පිළිබඳ සැලසුම් කරනකොට, කල්පනා කරනකොට, ඒක කොහොමද ඝාතනය කරන්නේ, කොහොමද අපරාධය කරන්නේ කියලා කල්පනා කරනකොටත් විතක්ක විචාර චෛතසික දෙක තමයි ප්‍රධාන වශයෙන් අපිට සහාය වෙන්නේ. විතක්කයෙන් කරන්නේ අරමුණට යොමු කිරීම, විචාරයෙන් කරන්නේ අරමුණේ හැසිරවීම. එතකොට අපි මෙතෙක් අරමුණු නොකළ අලුත් කරුණු කෙරෙහි සිත යොමු කරමින්, ගැඹුරට කල්පනා කරමින් බොහෝ අකුසල් සැලසුම් කරන්නට අපට උදව් වෙනවා විතක්ක විචාර දෙක. ඊළඟට ප්‍රීතිය, සතුට, කුසලයේත් දෙනවා අකුසලයේත් දෙනවා. කුසලයත් එක්කත් සතුටේ දෙන්න පුළුවන්. සත්තු මරලා හොරකම් කරලා කාමෙහි වර්ධවා හැසිරিলা බොරු කියලා මත්පැන් දීලා එහෙමත් ඕන සන්තුෂ්ටිය ප්‍රීතිය මතු කරගන්න පුළුවන්. එතකොට මේ ප්‍රීතිය අකුසල ප්‍රීතිය, කුසල් සිතේ දෙනකොට කුසල ප්‍රීතිය. ඊළඟට අදිමොක්ක, විරිය, පීති, ඡන්ද මේ චෛතසික ධර්මනුත් එහෙමයි. අර විදිහට කුසලයක් සමගයේ දෙනකොට ඒ කුසලයට සහාය වෙනවා, අකුසලය සමගයේ දෙනකොට අකුසලයට සහාය වෙනවා. එතකොට මෙන්න මේ විදිහට සම්බචිත්ත සාධාරණ සෑම සිතකම වෙනසක් නැතුව යෙදෙන චෛතසික ධර්ම කොටසක් තියෙනවා. කුසල් සිත්වල පමණක් යෙදෙන චෛතසික ධර්ම තියෙනවා. ඒවට කියනවා සෝබන සාධාරණ කියලා. අකුසල් සිත්වල පමණක් යෙදෙන චෛතසික තියෙනවා. ඒවට කියනවා අකුසල චෛතසික කියලා. කුසල් අකුසල් දෙකේම විටින් විට යෙදෙන චෛතසික තියෙනවා. ඒවට කියනවා ප්‍රකීර්ණක චෛතසික. මේ විදිහට චෛතසික ධර්මයන් අනුව අර සිත විවිධ ප්‍රභේදයන්ට පැමිණෙනවා. මේ චෛතසික ධර්මවලත් එක්තරා ධර්මතාවයක් තියෙනවා. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුක. කාරණා හතරකින් සිත සමගම එකට මිශ්‍රව පවතින.
මොකක්ද ඒ කාරණා හතර? ඒකුප්පාද සිත හටගන්නකොටම තමයි චෛතසික ධර්ම හටගන්නේ. පෙරපසු නොවි. සිත හටගෙන පස්සේ චෛතසික ධර්ම එකතු වෙනව නෙමෙයි. චෛතසික ධර්ම හටගෙන පස්සේ සිත හටගන්නව නෙමෙයි. සිත ජනිත වෙන්නේ යම් මොහොතකද ඒ සමගමයි චෛතසික. ඇයිද? මේ චෛතසික කියලා කියන්නේ පිටින් එන දෙයක් නෙමෙයි. ඒ සිතේම ගති ලක්ෂණ, ඒ සිතේම ස්වરૂප, ඒ සිතම ක්‍රියාත්මක වෙන යම් යම් ස්වરૂපයන්, එහෙම නැත්නම් එහි ගති ලක්ෂණ තමයි චෛතසික ධර්ම හැටියට හඳුන්වන්නේ. නමුත් ඒවා සිතට අන්නේ වූ ධර්මයක් හැටියට පැහැදිලි කරනවා තථාගතයන් වහන්සේ. නමුත් ක්‍රියාත්මක වෙන්නේ සිත සමගමයි. එතකොට ඒ කුප්පාද කියලා කිව්වේ එකටම උපදිනවා. නිරෝධාච සිත නිරුද්ධ වෙනකොටම අර චෛතසික ධර්මත් නිරුද්ධ වෙනවා. සිත නිරුද්ධ වෙලා ටිකක් වෙලා ගිහින් චෛතසික නිරුද්ධ වෙනවා නෙමෙයි. චෛතසික ධර්ම නිරුද්ධ වෙලා ටිකකින් සිත නිරුද්ධ වෙනවා නෙමෙයි. නිරුද්ධ වෙනකොට සියල්ල එක්වම නිරුද්ධ වෙනවා. අටගන්නෙත් එකටමයි, නිරුද්ධ වෙන්නෙත් එකටමයි. ඊළඟට ඒකාලම්බන එකම අරමුණක් ගනිමින් තමයි චිත්තචෛතසික ධර්ම පහළ වෙන්නේ. ඒ කියන්නේ ඇසින් ගන්නා අරමුණ නම් සිත පහළ වෙන්නෙත් ඒ ගන්නා අරමුණ ගනිමින් චෛතසික ධර්මත් ඊට අනුකූලවයි පහළ වෙන්නේ. කනෙන් අහන ශබ්දයක් නම් සිත පහළ වෙන්නෙත් ඒ ගන්නා අරමුණ අනුවයි, චෛතසික ධර්ම පහළ වෙන්නෙත් ඊට අනුරූපීවයි. අන්න එහෙම ඒකාලම්බන කියන්නේ එකම අරමුණ ගනිමින් තමයි චිත්තචෛතසික ධර්ම පහළ වෙන්නේ. ඊළඟට වත්තුක එකම වස්තුවක්, ඒ කියන්නේ චක්කු සෝත ඝාන જીවහා කාය මන කියන ద్వාර, එහෙම නැත්නම් ආයතන හයක් කිව්වා. ඒ ආයතන හයෙන් කවර ආයතනයකද සිත පහළ වෙන්නේ? එහිමයි චෛතසික ධර්මත් පහළ වෙන්නේ. එහෙම නැතු එක්තැනක සිත පහළ වෙලා චෛතසික ධර්ම වෙනත් ආයතනයක වෙනත් තැනක පහළ වෙන්නේ නැහැ. එක්තැනක සිත පහළ වෙනවා නම් එහිම අර චෛතසික ධර්ම ක්‍රියාත්මක වෙනවා, පහළ වෙනවා. මෙන්න මේ කාරණා හතරෙන් සිත සමගම මිශ්‍ර වෙලා ක්‍රියාත්මක වෙන, සිතෙහි පවතින කුසල හෝ අකුසල ගුණාංගයන් හඳුන්වනවා චෛතසික ධර්ම හැටියට. එහෙම නැත්නම් සිතුවිලි හැටියට. මේ සිතුවිලි, එහෙම නැත්නම් චෛතසික යෙදෙන ස්වરૂපය අනුව බුදුරජාණන් වහන්සේ මේ සිත බෙදා දක්වනවා 89 ආකාරයෙන්. ඊළඟට ලෝකෝත්තර සිත් ටික ධාන වලින් වැඩෙනකොට, එහෙම නැත්නම් ධාන සමග මිශ්‍ර වෙනකොට සිත් 121ක් හැටියට අභිධර්මයේදී පැහැදිලි කරනවා. එක්කෝ සිත් 89ක් හැටියට, එහෙම නැත්නම් ධාන පහත් එක්කලා වැඩෙනකොට සිත් 121ක් හැටියට ප්‍රභේදගතව දක්වන්නේ කුමක් නිසාද? මේ චෛතසික ධර්මවල යෙදීම අනුව, වෙනස්කම් අනුව. එහෙමනම් සිත එකක් හැටියට ක්‍රියාත්මක වුණාට ඒ එක් ස්වરૂපයකින් යුක්ත වූ සිත විවිධ ස්වરૂපවලින් ක්‍රියාකාරී කරන්නට හැකි වෙන ප්‍රධානම ශක්තිය තමයි ඒ සිතේ යෙදෙන ගුණාංග හෙවත් චෛතසික ධර්ම. මේ සිත පිළිබඳ එක්තරා ධර්ම ස්වභාවය. ඊළඟට පෙන්නුතුනේ ඒ සිත ක්‍රියාත්මක වෙන ආකාරය මත සහ හැසිරෙන ආකාරය, ඒ සිතේ යෙදෙන චෛතසික ධර්මවල ස්වභාවය සහ ඒ හිත හැසිරෙන ආකාරය මත තවත් කොටස් වලට බෙදෙනවා. ඒ තමයි කුසල සිත්, අකුසල සිත්, ඊළඟට අව්‍යාකෘත සිත්. කුසල සිත් කියලා කියන්නේ අර කුසල චෛතසික වලින් යුක්තව ක්‍රියාත්මක වන සිත් හඳුන්වනවා කුසල සිත්. ලෞකික වශයෙන් කුසල සිත් ඇති වෙනවා. ඊළඟට මහග්ගත සිත් හැටියට ධාන උපදවන කෙනෙකුට කුසල් සිත් ඇති වෙනවා. ලෝකෝත්තර සිත් හැටියට කෙලස් ප්‍රහාණය කරමින් කුසල් සිත් ඇති වෙනවා. මේ විදිහට විවිධ කරුණු පාදක කොටගෙන විවිධාකාරයෙන් සිත හැසිරෙනවා කුසල චෛතසික වලින් යුක්තව. ඒ සියලුම සිත් හඳුන්වනවා කුසල් සිත්. ඊළඟට කාම ලෝකයේ හැසිරෙන සිත් අකුසල චෛතසික වලින් යුක්තව ක්‍රියාත්මක. අර මහග්ගත සිත්වල අකුසල් සිත් නැහැ. ලෝකෝත්තර සිත්වල අකුසල් සිත් නැහැ. ලෞකික වශයෙන් මේ කාම ලෝකයේ ඇසුරු කොටගෙන හටගන්නා වූ සිත් පරම්පරාව කාම ලෝකයේ ඇසුරු කරනවා නම් ඒ කාම ලෝකයේ ඇසුරු, කාම ලෝකයයි කියලා කියන්නේ
සතර ආපාය, මනුෂ්‍ය ලෝකය සහ දිව්‍ය ලෝක 6 කියන මේ ලෝක 11 තමයි කාම ලෝක කියන්නේ. මේ කාම ලෝක ඇසුරු කරමින්, කාමයන් ඇසුරු කරමින් පහළ වෙන සිත් ඇතැම් විට අකුසල චෛතසික වලින් යුක්ත වෙනවා. අන්නේ සිත් සියල්ලම හඳුන්වනවා අකුසල් සිත් කියලා. දැන් එතකොට එකම සිත කුසල් සිත් අකුසල් සිත් කියලා බෙදුනේ මොනව මතද? චෛතසික ධර්මයන්ගේ වෙනස. ඊළඟට අව්‍යාකෘත සිත්. අව්‍යාකෘත සිත් කියලා හඳුන්වනවා විපාක සිත් සහ ක්‍රියා සිත්. විපාක සිත් කියලා කියන්නේ ඒවා පෙර කරන ලද කුසලයක විපාකයේ හැටියට, එහෙම නැත්නම් පෙර කරන ලද අකුසලයක විපාක හැටියට මතුවෙනවා. නැවත විපාක ඇති කරන්නේ නැහැ. මුලින් කරන ලද කුසල් හෝ අකුසල් වල විපාක සිතක් හැටියටයි පහළ වෙන්නේ. ඒවා හඳුන්වනවා විපාක සිත. ක්‍රියා සිත් කියලා කියන්නේ කුසල් වෙන්නේත් නැහැ, අකුසල් වෙන්නේත් නැහැ. හැබැයි කුසල අකුසල ධර්මයන්ගේ විපාකයක් හැටියට හටගන්නෙත් නැහැ. ඒ අදාළ කර්තව්‍ය සිද්ධ කිරීම වශයෙන් පමණක් ඉපදිලා නිරුද්ධ වෙනවා. ඒ සිත් හඳුන්වනවා ක්‍රියා සිත්. ක්‍රියා සිත් බහුලව හටගන්නේ රහතන් වහන්සේටයි. ප්‍රතඥයාටත් පහළ වෙන ක්‍රියා සිත් දෙකක් තියෙනවා. ඒ මොනවද? අභිධර්මයේ පැහැදිලි කරනවා අහේතුක ක්‍රියා සිත් තුනක් තියෙනවා. පංචද්වාර වජ්ජන සිත, මනෝද්වාර වජ්ජන සිත සහ හසිතුප්පාද සිත. හැබැයි මේ හසිතුප්පාද සිත ඇති වෙන්නේ රහතන් වහන්සේට පමණයි. ප්‍රතඥයෙකුට ඇති වෙන්න පුළුවන් ක්‍රියා සිත් දෙකයි තියෙන්නේ. ඒ තමයි පංචද්වාර වජ්ජන සිත සහ මනෝද්වාර වජ්ජන සිත. රහතන් වහන්සේට හසිතුප්පාද සිත පමණක් නෙමේ, උන්වහන්සේට ඇති වෙන සියලුම ජවන් සිත් ක්‍රියා සිත් හැටියටයි මතුවෙන්නේ. ජවන් සිත් කියලා කියන්නේ ප්‍රතඥයෙකුට ඇති වුණා නම්, අරහත්වෙන් මෙපිට කෙනෙකුට ඇති වුණා නම් ජවන් සිත තමයි අනාගත විපාක ඇති කරන්නේ. හැබැයි රහතන් වහන්සේ අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරලා නිසා උන්වහන්සේගේ ජවන් සිත අනාගත විපාක ඇති කරන්න සමත් වෙන්නේ. ඒ ක්‍රියාව සිදු කිරීම මාත්‍රයෙන් එය නිරුද්ධ වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත්, දැන් ප්‍රතඥ පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිත පහදවාගෙන මල් ටිකක් අරගෙන බුදුගුණ සිහි කරලා හිත සතුටින් පූජා කරනවා. එතකොට එතනත්තාට ඇති වෙන්න පුළුවන් කුසල් සිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල් සිත. කාමාවචර කුසල් සිත් අතරින් ප්‍රබලම කුසල් සිත. දැන් රහතන් වහන්සේ නමක් මල් ටිකක් අරගෙන බුදුගුණ සිහි කරගෙන චිත්තප්‍රසාදය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේට බුදුගුණ සිහි කරමින් පූජා කළොත් උන්වහන්සේටත් අර සිතම ඇති වෙනවා. මොකක්ද? සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත. හැබැයි ප්‍රතඥයාගේ ඒ සිත හඳුන්වනවා කුසල් සිතක් හැටියට, රහතන් වහන්සේට ඇති වෙන ඒ සිත හඳුන්වනවා ක්‍රියා සිතක් හැටියට. ඇයිද? ප්‍රතඥයාගේ සිත අනාගතේ දිව්‍ය ලෝකවල උපද්දවන්නට, මනුෂ්‍ය ලෝකවල උපද්දවන්නට, සැප විපාක ගෙන දෙන්නට, දේව මිනිසුන්ගේ ප්‍රසාදේ ලබන්නට, ගුණ නුවණ වැඩෙන්නට, ප්‍රතිසන්දි ප්‍රවෘත්ති වශයෙන් විපාක ලබන්නට ඒ ප්‍රතඥයාගේ සිත ඔහුට සසරට උපකාර වෙනවා. හැබැයි රහතන් වහන්සේට ඇති වෙන ඒ කුසල් සිත අනාගතේ කිසිදු විපාකයක් ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. ඇයිද? උන්වහන්සේ අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කළ නිසා. ඒ නිසා රහතන් වහන්සේටත් අපට ඇති වුණු සිත වගේම චෛතසික ධර්ම වලින් යුක්ත සිතක් තමයි ඇති වෙන්නේ. නමුත් ඒක ක්‍රියාසිත හැටියට හඳුන්වන්නේ ඇයිද? නැවත විපාක ඇති කරන්නේ නැහැ. එය ඒ ක්‍රියාව සිදු කිරීම මාත්‍රයෙන්ම නිරුද්ධ වෙනවා. ඒ නිසා රහතන් වහන්සේගේ සිත හඳුන්වනවා ක්‍රියාසිතයි කියලා. මෙන්න මේ විදිහට කුසල් අකුසල් විපාක ක්‍රියා, ඊළඟට රූපාවචර අරූපාවචර ලෝකෝත්තර ආදි වශයෙන් විවිධ සිත් ප්‍රභේදගත වෙන්නේ ඒවාහි යෙදෙන චෛතසික ධර්ම සහ ඒවා හැසිරෙන ආකාරය මත ඔය විදිහෙන් බෙදා දක්වනවා. ඊළඟට සිතෙන් කෙරෙන කෘත්‍ය අනුව ප්‍රධාන සිත් කොටස් 14කට බෙදනවා. අර
89 ආකාරයෙන් 121 ආකාරයෙන් දක්වන සිත් සමූහය ඒ ඒ සිතෙන් කෙරෙන කාර්යභාරය ඒ ඒ සිතෙන් කෙරෙන කෘත්‍ය අනුව 14 කොටසකට සියලුම සිත් බෙදා දක්වනවා. මොනවද ඒ කොටස් 14? පළවෙනි කෘත්‍ය තමයි ප්‍රතිසන්දි කෘත්‍ය. ප්‍රතිසන්දි කෘත්‍ය කියලා කියන්නේ අපි අර මුලින් සඳහන් කළා චිත්තචෛතසික ධර්මයන්ට බොහෝ වේලා පවතින්නට බෑ. නාම රූප ධර්මයන්ට බොහෝ වේලා පවතින්න බෑ. ඇති වුණු සැනින්ම කිසිවක් ඉතුරු නොවි නිරුද්ධ වෙනවා. ඒක තමයි අනිත්‍ය ලක්ෂණ. නමුත් එහෙම හටගත් චිත්තචෛතසික ධර්ම නිරුද්ධ වෙනකොටම භවතණ්හාව හේතු කොටගෙන පූර්ව කృత කුසලා කුසල කර්මයන්ගේ සහයෝගය ඇතිව අභිනව ආත්ම භාවයක පළමු සිත ජනිත කරන. ඒ පළමු සිත හඳුන්වනවා ප්‍රතිසන්දිසිත කියලා. ප්‍රතිසන්දිසිතේ කාර්යභාරය තමයි චිත්ත පරම්පරාව මරණයෙන් නිරුද්ධ වෙන්නට නොදී තවත් භවයක් ආරම්භ කරමින් අභිනව චිත්ත පරම්පරාවක් ගොඩනගමින් සක්‍රීය වීම. ඒ අභිනව චිත්ත පරම්පරාවක් නිර්මාණය කරන්නට මුල් වෙන සිත මුල් වෙන ක්‍රියාව හඳුන්වනවා ප්‍රතිසන්දි කෘත්‍යය කියලා. ප්‍රතිසන්දි කෘත්‍ය කියන්නේ මොකක්ද? එතකොට මරණයෙන් චිත්ත පරම්පරාව නිමවෙන්නට නොදී අභිනව චිත්ත පරම්පරාවක් නිර්මාණය කිරීමේ කාර්යභාරය. ආරම්භ කිරීමේ කාර්යභාරය. ඒක තමයි ප්‍රතිසන්දි කෘත්‍ය. ඊළඟට භවාංග කෘත්‍ය. භවාංග කෘත්‍ය කියන්නේ අර ප්‍රතිසන්දිය ඇති කරපු සිතම නැවත නැවත ඒ අරමුණම ගනිමින් යලි යලි ක්‍රියාත්මක වෙනවා. ඒ සිත ක්‍රියාත්මක වෙන තාක්කල් තමයි ඒ භවය පවතින්නේ. ඒ කියන්නේ වෙන තුනේ දැන් ඒ තනත්තාගේ පළමු සිත හටගෙන ඒ චිත්ත පරම්පරාව නොනැසී පවතින තාක්කල් තමයි එක භවයක් කියලා හඳුන්වන්නේ. ඒ චිත්ත පරම්පරාව නිම වෙන තැන තමයි චුතිසිත කියලා කියන්නේ. චුතිසිත ඇති වුණාම එක චිත්ත පරම්පරාවක් ඉවරයි. ආයත් භව තණ්හාව සහ කර්ම වේගය මත අභිනව ප්‍රතිසන්දිසිතක් හටගන්නවා. ප්‍රතිසන්දිසිතක් හටගත්තාම එහි ශක්තිය මත කර්ම ශක්තිය මත අර ප්‍රතිසන්දි සිතේ ස්වરૂපයෙන්ම නැවත නැවත චිත්ත පරම්පරාවක් හට ගන්නවා. ඒ සිත් පරම්පරාව තමයි භවාංග සිත් කියලා හඳුන්වන්නේ. මනෝද්වාරය කියලා හඳුන්වන්නේත් ඒකමයි. ඒ කියන්නේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් සිත අරමුණු ගන්නවා වගේම මනෝද්වාරයේහි හැපෙන අරමුණු වලිනුත් සිත ක්‍රියාත්මකයි. දැන් සිහි නැති වෙලා ඉන්නකොට ඊළඟට නින්දෙන් ඉන්නකොට පංචේන්ද්‍රයන් ක්‍රියාත්මක නොවුනත් සිත ක්‍රියාත්මක වෙන්නේ මනෝද්වාරයෙන් සිත් හටගන්න නිසා. ඒ මනෝද්වාරය කියලා හඳුන්වන්නේ මෙන්න මේ භවාංග චිත්ත පරම්පරාව. ඒකට භවාංග සිතයි කියලා කියන්නේ. ඇයි? භවය පවත්වන්නේ ඒ චිත්ත පරම්පරාව. ප්‍රතිසන්දි කෘත්‍ය කියලා කිව්වේ අභිනව චිත්ත පරම්පරාවක් ආරම්භ කිරීමේ කාර්යභාරය. භවාංග චිත්තය කියලා කිව්වේ ඒ හටගත් චිත්ත පරම්පරාව චුතිසිත දක්වා නඩත්තු කිරීමේ පවත්වාගෙන යාමේ කාර්යභාරය. ඒකයි භවාංග කියලා කියන්නේ භවයේහි අංගයක් බඳු වූ ක්‍රියාවලිය. ඒක දෙවනි කෘත්‍යයයි. ඊළඟට තුන්වෙනි කෘත්‍ය තමයි ආවර්ජන කෘත්‍ය. ආවර්ජන කෘත්‍ය කියලා කියන්නේ දැන් පින්නතුන් අහලා ඇත්තේ චිත්ත වීතියක් හට ගන්නකොට දැන් අර භවංග සිතනේ නිරන්තරයෙන් පවතින චිත්ත පරම්පරාව. ওই චිත්ත පරම්පරාව පවතිද්දී ඔන්න ඇසට කනට නාසයට දිවට කයට සිතට කොහෙට හරි අරමුණක් ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙච්ච සැනින්ම අර භවංග චිත්තේ චලනය වෙනවා. ඊට පස්සේ භවංග චිත්ත පරම්පරාව ඛණ්ඩණය වෙනවා. ඛණ්ඩණය වෙලා ඊට පස්සේ පංචේන්ද්‍රයන්ගෙන් කොතනකට හරිනම් ඒ අරමුණ ස්පර්ශ වුණේ කොහෙන්ද මේ අරමුණ ආවේ කියලා පංචේන්ද්‍රයන්ම විමසා බලන සිතක් ඇති වෙනවා. ඒකට කියනවා පංචද්වාරා වජ්ජන සිතයි. එතකොට පංචේන්ද්‍රයන්ට නැතුව කෙලින්ම මනසටම නම් අරමුණු උනේ එය පරීක්ෂා කරන සිතක් ඇති වෙනවා. ඒකට කියනවා මනෝද්වාරා වජ්ජන සිතයි. ආවර්ජන සිත් දෙකක් තියෙනවා, පංචද්වාරා වජ්ජන, මනෝද්වාරා වජ්ජන. එතකොට ඔය සිත් දෙකේ
කාර්යභාරය තමයි හඳුන්වන්නේ මොකක්ද? ආවර්ජන කෘත්‍ය. ආවර්ජන කෘත්‍ය කියලා කියන්නේ ඒ සිත්වලින් තමයි ආවර්ජනා කරලා බලන්නේ, සොයලා බලන්නේ. ඒ සොයලා බලපු ගමන්ම ඊළඟට මේක ඇසිනුයි මේ අරමුණ ආවේ කියලා දැනගත්තොත් චක්කුද්්වාරයෙන් සිතක් ක්‍රියාත්මක වෙනවා. ඒක හඳුන්වනවා චක්කු විඥානයයි. ඒ චක්කු විඥානය මොකද්ද කරන්නේ? අර ඇසට යොමු වෙච්ච දර්ශනය හඳුනා ගැනීම. ඒකට කියනවා දර්ශන කෘත්‍යයයි කියලා. දැන් ඇහැට රූපයක් අරමුණු වුණාට අපට පෙනෙන්නේ නැහැ. පෙනෙන්න නම් ඒ අරමුණු කරන සිතකින් දර්ශන කෘත්‍ය කරන්නට ඕන. දර්ශන කෘත්‍ය කරන්නේ කවර සිතෙන්ද? චක්කු විඥානේ. ඒ චක්කු විඥාණයෙන් කරන දර්ශන කෘත්‍ය නිසා තමයි අපට රූපය පෙනෙන්නේ. එහෙමනම් රූපයක් හඳුනා ගැනීමේ ක්‍රියාව තමයි දර්ශන කෘත්‍ය කියන්නේ. අපි හිතමු ඒ අරමුණ ආවේ කණෙන් නම් ඒක ශ්‍රවණය. එතකොට සෝත විඥාණය ඇති වෙලා අර කනට ස්පර්ශ වුණු ශබ්දය හඳුනා ගන්නවා. ඒක හඳුන්වනවා ශ්‍රවණ කෘත්‍යයයි. ශ්‍රවණ කෘත්‍ය කරන්නේ කොමකින්ද? සෝත විඥාන. ඊළඟට නාසයට නම් ඒ අරමුණු උනේ එතන නාසයෙහිවත් ඝාන විඥාණය අට ගන්නවා. එහෙම නැත්නම් ඝානේන්ද්‍රය පාදක කොටගෙන ඝාන ద్వාරය පාදක කොටගෙන සිත ක්‍රියාත්මක වෙනවා. ඒ ඝාන ద్వාරය පාදක කොටගෙන ක්‍රියාත්මක වෙන සිතින් තමයි අර ගන්ධය අරමුණු කරලා හඳුනාගන්නේ. ඒකට කියනවා ආග්‍රහණ කෘත්‍යයි. ගන්ධ සුවඳ දැනගැනීමේ කෘත්‍ය, ආග්‍රහණ කෘත්‍ය. ඊළඟට ඒ අරමුණ ස්පර්ශවන්නේ දිවට නම් රස හෝ නීරස වශයෙන් ඒ දිවට අරමුණු වෙච්ච ස්වභාවය හඳුනාගන්න ජීවහා විඥානයක් පහළ වෙනවා. ජීවහා විඥානයේ කාර්යභාරය තමයි ආස්වාදන කෘත්‍ය. ආස්වාදනය කරනවා කියලා කියන්නේ ඒ රසය දැනගන්න. දැන් ලෝකේ බොහෝ දෙනා කියන්නේ මේ පංචකාමයන්ගේ ආස්වාදේ ලබනවා කියලා. ආස්වාදේ ලබනවා කියලා කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන්ම ගන්නා දේවල් අපි මනසින් විඳිනවා. අන්න ඒ වගේ මේ ජීවහා විඥාණයෙන් අර රසය විඳ ගන්නවා. ඒ නිසා ඒක හඳුන්වනවා ආස්වාදන කෘත්‍යයි. අපි හිතමු ඒ අරමුණ ස්පර්ශ වුනේ කයට නම් ඒ පොට්ටබ්බය. පොට්ටබ්බය කියලා කියන්නේ පඨවි, තේජෝ, වායෝ කියන දේවල් වල රළු ස්පර්ශය හඳුනා ගනිමින් පහළ වෙනවා කාය විඥානය. කුසල සහගත කාය විඥානය සුඛ වේදනා සහිතයි, අකුසල කාය විඥානය දුක්ඛ වේදනා සහිතයි. දුක්ඛ වේදනා වශයෙන් හෝ සුඛ වේදනා වශයෙන් හෝ ඇති වෙන කාය විඥාණයෙන් කුමක්ද කරන්නේ? ස්පර්ශන කෘත්‍ය. ස්පර්ශන කෘත්‍ය. ස්පර්ශන කෘත්‍ය කියලා කියන්නේ අර පොට්ටබ්බ නැමැති කෘත්‍ය. එහෙම නැත්නම් අර කයට ස්පර්ශ වෙන අරමුණු දැනගැනීමේ ක්‍රියාව. දැන් ඔන්න ඔය විදිහට පංචේන්ද්‍රයන්ගෙන්ම සිද්ධ වෙනවා යම්කිසි ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලීන් අනුව සිත් බෙදෙනවා දර්ශන කෘත්‍ය, ශ්‍රවණ කෘත්‍ය, ආග්‍රහණ කෘත්‍ය, ආස්වාදන කෘත්‍ය සහ ස්පර්ශන කෘත්‍ය වශයෙන්. ඊළඟට මේවා මෙන්න මෙතනින් තමයි ආවේ කියලා දැනගත්තු ගමන්ම ඊට පස්සේ සිතක් පහළ වෙනවා. ඒ අරමුණ පිළිගන්නා සිතක්. ඒ සිත හඳුන්වන සම්පටිච්ඡන සිතයි කියලා. ඒ සම්පටිච්ඡන සිතෙන් කරන්නේ සම්ප්‍රත්‍යක්ෂණ කෘත්‍ය. සම්ප්‍රත්‍යක්ෂණ කෘත්‍ය කියලා කියන්නේ පැමිණෙන අරමුණ පිළිගැනීමේ ක්‍රියා. දැන් ඔය ආයතනවල ඉන්නේ පිළිගැනීමේ නිලධාරී කියලා. ඒක එක්තරා කෘත්‍යයක්නේ. ඒ තනත්තාට හෝ තනත්තියට පඩි ගෙවනවනේ. ඒතර පඩි ගෙවලා නඩත්තු කරන එක්තරා වැඩක් ඇය හෝ ඔහු කරන්නේ. ඒ කරන කෘත්‍ය කොමක්ද? පිළිගැනීමේ නිලධාරියාගේ කෘත්‍ය. අන්නේ කෘත්‍ය කරන සිතක් තියනවා. ඒ සිත හඳුන්වන්නේ සම්පටිච්ඡන සිත කියලා. ඒ කෘත්‍ය හඳුන්වන්නේ සම්ප්‍රත්‍යක්ෂණ කෘත්‍ය. දැන් ඒ අරමුණ සිතෙන් පිළිගත්තහම ඊළඟට ඒ පිළිගත්තු අරමුණ තීරණය කරන, එහෙම නැත්නම් විමසා බලන, මොකද්ද මේ අරමුණ? මේක දන්නා එකක්ද නොදන්නා එකක්ද? මම කැමති එකක්ද අකමැති එකක්ද? ප්‍රිය එකක්ද අප්‍රිය එකක්ද?
මේ විදිහට සොයා බලන සිතක්, විමසා බලන සිතක් ඇති වෙනවා. ඒ සිත හඳුන්වනවා සම්තිරණ සිතයි. අන්නේ සම්තිරණ සිතෙන් කරන විමසා බැලීමේ කාර්යභාරය හඳුන්වනවා සම්තිරණ කෘත්‍යයි. දැන් ඔන්න ඔතන්දි තමයි මේ සිත පිළිබඳ බරපතල පටලැවිලි ටික ආරම්භ වෙන්නේ. ඇයි? අර විමසා බලනකොට ඒ තැනත්තාට පූර්ව උපාදාන හේතු කොටගෙන මතක් වෙන්න පුළුවන්, දැන් මේ තැනත්තා මට කලින් හතුරුකම් කරපු කෙනෙක්, මේ තැනත්තා මට මිතුරුකම් කරපු කෙනෙක්, මට උදව් කරපු කෙනෙක්, මේ අර මගේ සතුරාගේ යහළුවෙක්, මේ මිතුරාගේ යහළුවෙක්. ඔබ දිගින් දිගට අර පරණ කතන්දර ඔක්කොම මතක් වෙන්න පුළුවන්, සිහි වෙන්න පුළුවන්. කුමක් නිසාද? දැන් අර විමසලා බලනවා මේ ආපු අරමුණ මොන වගේ එකක්ද, කෙබඳු එකක්ද කියලා විමසලා බලනවා. හැබැයි මේ විමසලා බලන සිතට කිසිවක් අමුතුවෙන් කරන්න බෑ. ඒක විපාක සිතක් පමණයි. සම්ප්‍රත්‍යක්ෂණ කෘත්‍ය කරන්නේ විපාක සිතක. ඊළඟට පහළ වෙන සිත තමයි අපි අපායට යොමු කරනවද, අපි මනුෂ්‍ය ලෝකයට යොමු කරනවද, අපි බ්‍රහ්ම ලෝකයට යොමු කරනවද, අපි නිවනට යොමු කරනවද, සියල්ල තීරණය කිරීමේ ප්‍රධාන කෘත්‍යයක් කරන්නේ කුමක් විසින්ද? වත්තපන සිත විසින්. වත්තපන සිත කියලා කියන්නේ ව්‍යවස්ථාපන කෘත්‍ය. කුමක්ද ව්‍යවස්ථාපන කෘත්‍ය කියලා කියන්නේ? අර සම්තිරණ සිතෙන් විමසා බලලා හඳුනාගත්තු කරුණු අනුව තීරණය කරනවා මේ සතුරාය, මේ මිතුරාය, මේ සතුරාගේ මිත්‍රයාය, මේ මගේ මිතුරාගේ මිත්‍රයාය, මේ මං කැමති කෙනෙක්ය, මේ මං අකමැති කෙනෙක්ය. මේ විදිහට ඔන්න අන්තිම තීරණය කරන මේ තීරණයේදී තමයි සම්පූර්ණම චිත්තේන නියති ලෝකෝ, මේ සිත කොයි පැත්තටද ඇදගෙන යන්නේ කියලා තියෙනවා. මේක හරියටම පින්නතුනේ උසාවියක නඩු අහන්න වගේ. උසාවියට යම්කිසි චූදිතයෙක් ඉදිරිපත් කළාම ඔහු කවුද, මොකද්ද කරලා තියෙන්නේ කියලා ඔන්න මූලික වார்த்தාවක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරාට පස්සේ නීතිඥයොත් ඔන්න කරුණු දක්වනවා. ඒ පැත්තෙනුත් කියනවා, මේ පැත්තෙනුත් කියනවා. ඔය ඔක්කොම දැන් අර තොරතුරු එකතු කරනවා. එකතු කරලා ඊට පස්සේ ජූරි සභාව විසින් මේවා විමසලා බලනවා. මේවයින් කොයි වටද කොයිවා ගැළපෙන්නේ, කොහොමද මේකේ සම්බන්ධතාවය කියලා ඔන්න විමසා බලනවා. විමසා බලලා ඒ තොරතුරු ටික නඩුකාරවරයාට යොමු කරනවා. නඩුකාරවරයා ඒ ටික බලලා මොහු හිරගෙට යවිය යුතුද, එහෙම නැත්නම් මොහු බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා හිර කරනවද, මොහු හෝරකයට එහෙම නැත්නම් මරණ දණ්ඩණයට නියම කරනවද, එහෙම නැත්නම් මේ තනත්තා සුළු දඩයක් ගහලා නිදහස් කරනවද, එහෙම නැත්නම් මොහු වරදකරුවෙක් නෙවෙයිද? දැන් මේ සියල්ල තීරණය කරලා අවසාන සටහන යොදන්නේ කවුද? නඩුකාරවරයා. ඒ නඩුකාරවරයාගේ නිගමනය අනුව තමයි මොහු පෝරකයට යනවද, හිරගෙට යනවද, තමන්ගේ ගෙදරට යනවද, චූදිතෙක් වෙනවද, එහෙම නැත්තම් නිදහස් වූ කෙනෙක් වෙනවද, මේ සියල්ල තීරණය. අන්න ඒ වගේ මේ චිත්ත පරම්පරාවේ වැදගත්ම සිතක් තමයි වොත්තපන සිත. වොත්තපන සිත ක්‍රියාසිතක්. දැන් මේ චිත්ත පරම්පරාවේ යම්කිසි අරමුණක් ගනිමින් සිද්ධ වෙන ක්‍රියාවලිය ගත්තහම ඒ ක්‍රියාවලියේ සමහර සිත් තියනවා ක්‍රියාසිත, සමහර සිත් තියෙනවා විපාක සිත්, සමහර සිත් තියෙනවා කුසල් හෝ අකුසල්. දැන් කුසල් හෝ අකුසල් බවට පත් වෙන්නේ ඊළඟට ඇති වෙන ජවන් සිත්. ජවන් සිත් ඇති වෙන්නේ මොන සිතට පස්සේද? වොත්තපන සිතට පසුයි ජවන් සිත් ඇති. වොත්තපන සිතෙන් මොකද්ද කරන්නේ? තීරණය කරනවා. ඒ දුන්නු තීරණයට අනුව තමයි ඊට පස්සේ වද දෙනවද, නිදහස් කරනවද කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ තමයි අර වොත්තපන සිතෙන් ගත්තු තීරණය අනුව එතනින් එහාට ලෝභ මූලික අකුසල් සිතක් හෝ ද්වේෂ මූලික අකුසල් සිතක් හෝ මෝහ මූලික අකුසල් සිතක් හෝ එහෙම නැත්නම්
අලෝභ අද්වේෂ මූලික කුසන්සිතක් හෝ අලෝභ අද්වේෂ අමෝහ මූලික ඥාන සංපයුක්ත කුසන්සිතක් හෝ ඒ සියල්ලක්ම ක්‍රියාත්මක වෙන්නේ අර වොත්තපන සිතෙන් ඇති කරන තීරණයත් එක්කයි. ඒ නිසා ජවන්සිත තමයි කුසල් හෝ අකුසල් හැටියට ජවේ රඳා පවතින. ඒ ජවන්සිත වල කෘත්‍ය හඳුන්වනවා ජවන කෘත්‍යයි. ජවන කියලා කියන්නේ ශක්තිය. කවර ශක්තියක්ද? විනාම රූප ධර්මයන් මේ පැත්තට හසුරුවලා යම් යම් ක්‍රියාවන් සිදු කිරීමේ ජවය. දීම, ගැනීම, ගැසීම, මැරීම, බැනවැදීම, ඒ වගේම දන් දීම, යහපත සිදු කිරීම, මේ සියලු ක්‍රියාවන්, කුසල් හෝ අකුසල් සියලු ක්‍රියාවන් සිද්ධ කිරීමේ ප්‍රධාන ජව සම්පන්න සිත් පෙළ තමයි ජවන් සිත් කියලා හඳුන්වන්නේ. එක දිගට ජවන් සිත් හතක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රකෘති සිතක මරණාසන්න සිතක ජවන් පහක් පමණ ඇති වෙන්නට පුළුවන්. ඒක සුවිශේෂ අවස්ථාවක්. මොකද චිත්ත පරම්පරාව දුබල වෙන නිසා සිත ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන හැම මොහොතකම ජවන් සිත් හතක් ඇති වෙනවා. ඒ ජවන් සිත් වලින් කරන කෘත්‍ය ජවන කෘත්‍ය. ජවන කෘත්‍යෙන් පස්සේ තවත් කෘත්‍යයක් සිද්ධ කරනවා, තදාරම්මන කෘත්‍ය. තදාරම්මන කියලා කියන්නේ අර ජවන් සිතෙන් ගත්තු කුසලය හෝ අකුසලයම ගනිමින් තවත් සිතක් පහළ වෙනවා. ඒ සිත හඳුන්වනවා තදාරම්මන. තදාරම්මන කියන්නේ එයම අරමුණු කරන. ඒ කෘත්‍ය, ඒ කාර්යභාරය හඳුන්වන්නේ තදාරම්මන කෘත්‍ය හැටියට. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් නඩුකාරවරයා එහෙම තීරණය කළාම ඔහු හිරගෙට නියම කළොත් අනිත් අයත් ඊට පස්සේ දැන් මේ වැරදි කරුවෙක් කියලා අනිත් අයත් ඔහුව හඳුනා ගන්න. එහෙම නැත්නම් ඔහු නිදහස් කළොත් ආ මොහු නිවැරදි කරුවෙක් කියලා අනිත් අයත් හඳුනා ගන්න. අන්න ඒ වගේ අමතර සිතක් ඇති වෙනවා. අර ජවණයෙන් ගත්තු අරමුණම ගනිමින් ඒ සිත එයින් කරන කෘත්‍ය හඳුන්වනවා තදාරම්මන කෘත්‍යයි. ඊළඟට තදාරම්මන කෘත්‍ය අවසාන කෘත්‍ය තමයි චුති කෘත්‍ය. චුතිය කියලා කියන්නේ දැන් අපි භවාංගය ගැන කතා කරානේ. එතකොට තදාරම්මණයෙන් පස්සේ ආපහු භවාංග සිත් පෙළක් හට ගන්නවා. මේ විදිහට මේ භවයේ පවතින තාක්කල් අර භවාංග සිත විසින් නැවත නැවත නඩත්තු කරගෙන යනවා. භවාංග සිත ඛණ්ඩණය වෙමින් තමයි අතිරේක සිත් පරම්පරාව හටගන්නේ. උදාහරණයක් හැටියට කිව්වොත් පින්නතුනි අර අර්ධ ස්පන්දනය සටහන් වෙන ECG පරීක්ෂණය කළාම ඒ පරීක්ෂණ සටහන දැකලා ඇතිනේ දිග කඩදාසි පටියක සටහනක් තියෙනවා. ඒකේ මැදින් යන රේඛාවක් තියෙනවා. ඇතැම් තැන්වල මේ මැද රේඛාව ඛණ්ඩණය වෙලා ඒක එක්ක ඉහළට ගිහින් නැත්නම් පහළට ගිහින්. ඒ ඉහළට පහළට යන තැන්වල මැද රේඛාව නැහැ. ආය සම්බන්ධ වුණාම ආය මැද රේඛාව යනවා. අන්නේ මැද රේඛාව වගේ තමයි භවාංග සිත් පෙළ. අර ඉහළට පහළට යන සිත් වගේ තමයි කුසල්ල කුසල් සිත්. ඒ භවාංග සිත ඛණ්ඩණය වෙමින් තමයි චක්කුද්්වාරික, සෝතද්්වාරික, ඝානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික වශයෙන් අතිරේක කුසල අකුසල සිත් පහළ වෙනවා. ආයත් භවාංගයට වැටෙනවා අර මැද රේඛාව වගේ. එහෙම ගිහිල්ලා යම් දවසක මේ මැදින් යන රේඛාව නැවතුණහම පුද්ගලයා අභාව ප්‍රාප්ත වුණා කියලා හඳුන්වන්නාසේ අර භවාංග චිත්ත පරම්පරාව යම් මොහොතක නවතිනවා. නැවතුණහම ඒ භවයට අදාළ සිත් පරම්පරාවේ කාර්යභාරය නිමයි. ඊළඟට තෘෂ්ණාව තියනවනම්, ඒ කියන්නේ භව තණ්හාව තියනවනම් ඒතනත්තා විසින් සිදු කරන ලද කුසලා කුසල කර්මයන් හේතු කොටගෙන යලි ප්‍රතිසන්දි කෘත්‍ය කරමින් අභිනව චිත්ත පරම්පරාවක් ජනිත කරනවා. යලිත් ඔය විදිහේම ක්‍රියාපටිපාටියක් ආරම්භ වෙනවා. මෙන්න මේ විදිහට සිත වැඩ කරන පිළිවෙල හඳුන්වනවා චිත්ත නියාමයේ. එතකොට මේ පිළිවෙල පතජ්ජනයාටත් එකයි, රහතන් වහන්සේටත් එකයි, බුදුහාමුදුරන්ටත් එකයි. ඒ පිළිවෙල වෙනස් කරන්න බෑ. හැබැයි ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙන කරුණු අපිට වෙනස් කරන්න පුළුවන්. එසේ වෙනස් කරන්නත් හැමතැනම බෑ. එහෙම වෙනස් කරන්න පුළුවන් තැන තමයි අර ව්‍යවස්ථාපන කෘත්‍ය කරන තැන. ඒ කියන්නේ තීරණ ගන්නා තැන. තීරණ ගන්නා තැන සති සම්පජඤ්ඤේ යුක්ත වුණොත්
අතීත අරමුණුත් එක්ක බද්ධ වෙලා ඒවා උපාදාන කරගෙන තීරණ ගන්නෙ නැතිව සති සම්පජඤ්ඤය සිහියෙන් සහ නුවණින් මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දැනගෙන නිස්සත්ව නිජීව නිෂ්පුද්ගල ස්වභාවය දැකලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපය දැකලා හේතුඵල ධර්මයන්ගෙන් ක්‍රියාත්මක වෙන නාම රූප පරම්පරාවක් පමණයි කියන බව දැකලා ඥාන සංප්‍රයුක්ත විදර්ශනා ප්‍රතිබද්ධ ජවන් සිත් පෙළක් ඇති කර ගන්නට සමත් වුනොත් අන්නේ උත්සාහය ඒ පුහුණුව තමයි විදර්ශනා භාවනාවයි. ඒ විදර්ශනා භාවනාවට සති සම්පජඤ්ඤය තියෙන්නට ඕනේ. ඒ සති සම්පජඤ්ඤය තිබුණු පමණට හැම සිතක්ම වෙනස් කරන්න රහතන් වහන්සේටවත් බුදුහාමුදුරන්ටවත් පුළුවන් කමක් නැහැ. වෙනස් කරන්න පුළුවන් තැන තමයි අර වොත්තපන ප්‍රත්‍ය, එහෙම නැත්නම් විනිශ්චය කිරීම, තීරණය දීම සිදු කරන තැන. ඒ තීරණය වෙනස් වුණු තැන තමයි ජවන් සිත් පෙළ වෙනස්. හැබැයි රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට පදේ පසේ බුදුරජාණන් වහන්සේලාට තියෙන විශේෂත්වය තමයි උන්වහන්සේලා සම්මා සම්බුදුරෙක් නම් නිරන්තරයෙන් සති සම්පජඤ්ඤයෙන් යුක්තවයි කටයුතු කරන්නේ. රහතන් වහන්සේට සති සම්පජඤ්ඤයේ ක්‍රියාත්මක වුණත් නොවුණත් උන්වහන්සේට අර ව්‍යවස්ථාපන සිත විසින් අකුසල මූලික යමක් තීරණය කරන්නේ නැහැ. කුමක් නිසාද? අකුසල මූලයන් සම්පූර්ණයෙන් මුලිනු කොටා දමලා තියෙනවා. නිසා රහතන් වහන්සේට සිහිය ක්‍රියාත්මක වුණත් නොවුණත් වෙනතර මේක වරදවා වටහා ගන්න එපා. සිහිය කියලා කියන්නේ සති චෛතසිකය, සෝබන සාධාරණ චෛතසිකය. සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙනවා. හැබැයි සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදුනට ඒ දුර්වල සතියට කිසිදු බලයක් නැහැ. ඒ සති චෛතසිකයේ ශක්තිමත්ව අවදි වුණොත් තමයි ඒකෙන් යම් බලයක් ක්‍රියාත්මක. හරියටම දැන් අපි උපැස්සුවලක් අපි සතුව තිබුණා කියලා හරියන්නේ නැහැ. ඒක නේත්‍රේ පැලඳගත්තොත් තමයි ඒකෙන් ලෝකේ දකින්නට. අන්න ඒ වගේ තමයි සෑම කුසල් සිතකම සතිය පවතිනවා. හැබැයි සතිය අවදි කරලා ඒක මතු කරගත්තොත්, සක්‍රිය කරගත්තොත් තමයි සිහියෙන් ලෝකේ දකින්නට පුළුවන්. සතිපට්ඨාන කියලා කියන්නේ සිහිය පිහිටුවාගත. ඉතින් රහතන් වහන්සේලා අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේලා සිහිය පිහිටුවා ගත්තත් නැතත් මතුවෙන්නට ඇවිස්සෙන්නට අකුසල මූලයක් නැහැ. හරියට පිරිසිදු පානීය ජලයේ බෝතලයක් අරගෙන අපි ඒක නිශ්ශබ්දව තිබ්බත් පිරිසිදුව තියෙනවා, හෙලෙව්වත් පිරිසිදුව තියෙනවා. හැබැයි රොන් මඩ තියෙන වතුර බෝතලයක් හරි බඳුනක් හරි අරගෙන සංසුන්ව තිබ්බොත් පිරිසිදු බව තියෙනවා, කැලතුවොත් බොර වෙනවා. ඇයි කැලතුවොත් බොර වෙන්නේ? ඒක රොන් මඩ අඩිය තියෙන නිසා. හැබැයි පානීය ජලයේ බෝතලේ පිරිසිදු කළ ජලය නිසා ඒක නිශ්චලව තිබුණත් පිරිසිදුයි. පොතෙක් සෙලෙව්වත් එහි පිරිසිදු බව වෙනසක් වෙන්නේ නැහැ. ඇයිද? කැලතෙන්නට රොන් මඩ නැති නිසා. අන්න ඒ වගේ රහතන් වහන්සේගේ සිත සති සම්පජඤ්ඤයෙන් ක්‍රියාත්මක වුණත් නොවුණත් ඒ කියන්නේ කුසල් සිතක් නිසා රහතන් වහන්සේට සතිය ක්‍රියාත්මක වෙනවා, සෝබන සාධාරණ චෛසිකයක් හැටියට. හැබැයි ඒක අවදි කරගෙන, මතු කරගෙන, සක්‍රීය කරගත්තත් නැතත් උන්වහන්සේට ඇවිස්සෙන්නට අකුසල මූලයන් නැති නිසා රහතන් වහන්සේට කිසි විටෙකත් අකුසල ජවන්සිත පරම්පරාවක් ඇති වෙන්නට ඉඩක් නැහැ. උන්වහන්සේට ඇති වෙන ජවන්සිත පරම්පරාව හඳුන්වන්නේ ක්‍රියාසිත කියන නමින්. හැබැයි තථාගතයන් වහන්සේ හැම විටම ලෝකාර්ථ චර්යාවෙහි යෙදෙන නිසා උන්වහන්සේ හැම විටම සති සම්පජඤ්ඤයෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා. ඒ තැනට අනුකූලව ලෝකයට යහපත පිණිස කලයුත්ත මනවින් තීරණය කරන්. ඒ නිසා සම්මා සම්බුදුරේ සති සම්පජඤ්ඤයෙන් හැම විටම යුක්තයි. රහතන් වහන්සේ ඒ පුහුණු කරලා තියෙන ප්‍රමාණයට යුක්ත වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒන් යුක්ත වුණත් නොවුණත් උන්වහන්සේට අන්තරායක් නැහැ. ජවන්සිත අකුසල මූලික වෙන්නේ නැහැ, ක්‍රියාසිතම පමණයි ඇති වෙන්නේ. හැබැයි ප්‍රතඥයාට සහ අරහත්ත්වයෙන් මෙපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන ආර්යයන් වහන්සේලාටත් සති සම්පජඤ්ඤේ පවත්වන ප්‍රමාණය අනුව තමයි ජවන්සිතවල ක්‍රියාකාරීත්වය කුසල මූලද අකුසල මූලිකද කියලා තීරණය වෙන්නේ.
මෙන්න මේ විදිහට සිත ක්‍රියාත්මක වෙන රටාව ධර්මතාවය හඳුන්වන චිත්ත නියාමයයි කියලා එය හඳුනාගෙන සති සම්පජඤ්ඤය උපදගත්තොත් විතරයි ඒ සිතෙන් මේ පංචස්කන්ධය අපායට ඇදගෙන යන්නේ නැතිව සසරට ඇදගෙන යන්නේ නැතිව සසර ගමන නිමා කරමින් නිවන දෙසට යොමු කරන්නට පුළුවන් වෙන්නේ මේ සිත වැඩ කරන රටාව හඳුනාගෙන හේතුඵල ක්‍රියාවලිය හසුරුවා ගන්නා ප්‍රමාණය මතයි. ඉතින් මේ දහම් කරුණු මනවින් සිහියේ පවත්වාගෙන මේවා එක්වරක් ඇහුවට ධාරණය වෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. නැවත නැවත මේ දේශනාවන් අහමින් අභිධර්මයේ පිළිබඳව චිත්තචෛතසික ධර්ම පිළිබඳ පොතපත කියවමින් ඒවා ධාරණය කරගෙන සුතමේ චින්තාමේ වශයෙන්ුත් මේ දැනුම වර්ධනය කරගෙන භාවනාමේ වශයෙන් සති සම්පජඤ්ඤය පිහිටුවාගෙන මේ දහම් කරුණු ප්‍රත්‍යක්ෂව විදර්ශනා ප්‍රඥාවෙන් වටහාගෙන දහම අවබෝධ කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු අන්තු තං සදා. බුදුදහමේ මූලික දහම් කරුණු පැහැදිලි කරමින් සිදු කරන ධම්මවිචය ධර්මදේශනා මාලාවෙහි පූර්ණ දායකත්වයේ දරන්නේ නුගේගොඩ උඩහමුල්ල ග්‍රීන්වුඩ් ටෙරසේ පදිංචි අජන්ත කරුණාරත්න මහත්මා, රේණුකාබේ ගුණවර්ධන මහත්මිය, පසන් තරිඳු කරුණාරත්න පුතණුවන්, තොසන්තා හෙට්ටිආරච්චි දියණිය, භාග්‍යා හසිතාංජලි කරුණාරත්න දියණිය සහ රන්දික අමරසිංහ පුතණුවන් විසින් මේ පින්කමෙන් බලාපොරොත්තු වෙනවා දේශකයන්න් වහන්සේ ඇතුළු හැම දෙනාටම ආශිර්වාද කරන්නට. ඒ වගේම හැටන් දික්කොය ප්‍රදේශයේ පදිංචිව සිටි පරලෝ සැපත් එම් ඒ රණසිංහ පියාණන් සහ H.M. බණ්ඩාර මැණිකේ මෑණියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමයි. ඒ යහපත් අරමුණු ඇතිව හැම දිනාටම දහම් වසන්නට අවස්ථාව සලස්වා දීම, සියලු දෙනාගේ මූලික ධර්මඥානෙ දියුණු කිරීමේ අපේක්ෂාවෙන් මේ ධර්මදේශනා පෙළ සමාජගත කරමින් සිදු කරන ධර්මදානමේ කුසලය ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් සිහිනුවනින් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන කුසලයක්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා, දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා, සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන්න ආරක්ෂා කරත්වා දායකත්වයේ දරන අජන්ත කරුණාරත්න මහත්මා, නෝනා මහත්මිය, දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන සැමටත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා, දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. හැටන් දික්කොය ප්‍රදේශයේ පදිංචිව සිට පරලෝ සැපත් එම් ඒ රණසිංහ පියාණන්, එච්.එම්. බණ්ඩාරමැණිකේ මෑණියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා, ඒ හැම දෙනාගේම භවගමන සුවපත් කරගනිත්වා, ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා, සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා, බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ
උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයේ දරණ අජන්ත කරුණාරත්න මහත්මා නෝනා මහත්මිය ධර්මයන් ඇතුළු හැම දිනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලොප්පත්ව වෙත්නම් මේ සියල්ලක් දුරු වේවා ආයුරාරෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනයේ වේවා කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණුවටපත් වේවා සමග සම්පන්නව මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම තෙරුවන් සරණයි.